पसुगे वेडसटहान पुरावटम अपने ड्रीम ड्रोन लिव ब्यूटी वितिन अनुग्रह देखुआ वगे में मैत किंदला उंगे अलुत्म सामाजिक औरिका पौरपूर्ण सुंदरत्वे ओबरे लबा दीमट सह नवतम हंदुन्वा दीम रसक ओन करन्न नियमितय ए अतरे तियेनवा फेस वॉश लिप बाम डे एंड नाइट क्रीम ए वगेम फेयरनेस क्रीम ए वगेम मे दवसला नतुवम बेरी मे सैनिटाइजर उंगे निष्पादन अतरे तियेन निसा बय नतुव गन्न मेक 100%ක් देशीय निष्पादन आयतनयक निसा अभी गिन्न उपन शीतल कथा कर अभी सत्यागन कथा कर अभी दें कथा करना था दीगन मे हम एक उपम कीप विधि चमत्कार संभाव्य निर्माण के लिए अपट कैटगराइज करना पुलवांग अभी अपट ये निर्णायक बलदि ओ मितना था दी टेलनाट्य थुलत वाणिज्यदारावट एहागे हम किसी व्यक्ति नो किला कथा वगैन दान निशा मठ हित नूपरा बलदि अपट तेरन सीमित कालक देवल चित्रपट अक्यन बहुम सीमित काल नमूत सत्य कोटासहतलियादीम कोटास्मक ऐ निष्पादक वरिया खटियट मेगा टेलनाट्यक्कर पुलवांक महोदरम तेदि ऐ मे वगे टेलनाट्यक्कर तोरगन अतम क्यूवत मम खमती मेगारिंग उब्बट गियदया खलावट करांड उदय क्लाब पमनाने में खलावट दया करांड एक मेगार उब्बट गिहिल मुखद बैंग गुड़ा प्रेक्षक अंत इपावेनो एक मदे मुखद अपित यदिने अपी हेमोटम प्रश्न दिएन ये प्रश्न तब टीवी के हम बेलन को हैप्पी हेमोटम इपावेनो तेवागे कथा वक्ति नोनी मंगीत निविदिया टेलीनाट्य कथा वक्ति नोनी कथाव प्रेक्षक अंक मनसे गुड़ा रेंदे नोनी सत्यवना हेम प्रेक्षक अंतिम गणना हेम कथा करे ये ठेलीनाट्य गण उन्दुवाक आसावाक तिब्बनी सा हेम दया अंतिम प्रेक्षक अंगे मत के रेन्दुने एक खेटी कार्यालय तिब्बनी सा खेलता मगे अदाह सर इतिंग था दिवनाथ हेमाय मम हितना मंगसराट संबंधवेन उम ठेलीनाट्य ए विधिट खेटी कालीन पणिविडया देन पोडी कथा चरिता बे सिंह अध्यक्षक वरे नवक तरुण अध्यक्षक वरे मम तरुण निष्पादिका वक तरुण क्या हेम तरुण तरुण ई थिंक मम तरुण निष्पादिका वक मम चरिता बे सिंह वेडकर सत्यावल ई थिंक एक चरितया अपडेट किया मट हितुना था दिखियाने पोडा कर नूतन परंपरा वेक् पोडा गटन कथा वक्सा महिता एक चरिता बे सिंह तेक्म कर बल हर्ष वाट कुहमद चरिता बे सिंह की अध्यक्ष हर की विद्यट बहुम पहासु बहुम कैगहन्यति बहुम निवीसन सिल्ली कथा कर अध्यक्ष कुहमद वाट पटांगे මේක ගැන ලොකුවට දන්නේ නැහැ. ඔය දැනට දන්නේ තාදි ගැන තමයි. අපි ඒක ගැන කතා කරමු. ඒක කැමති නම් මොකද වාගේ තව අපි නොදුටු පැත්තක් තියෙනවා කතා කරන්න මේ නාට්‍ය ඇතුලේ ඒක ගැන කතා කරනකොට අපි කැමති නම් ඒක ගැන කතා කරන්න පුළුවන්. හරි. අපිට පුළුවන් තාදි ටෙලි නාට්‍ය තවත් කොටසක් රස විඳින්න මේ මොහොතේ. ඉනා වෙන්නේ මැටි ගොන් වැඩ කරලා. ඇතිද මා වතුරට දාන්න නේදවා? දැන් මම මෙහෙමද හොටෙල් එකට යන්නේ ගමේ මිනිස්සු බලලා මට පිස්සුද කියලා මේ නැඳුම් ඇඳගෙන සපත්තු දාලා නාලින්නකොට අපේ ගමේ මිනිස්සු තැඳුම් ඇඳගෙන තමයි නාන්නේ හැබැයි ඉතින් සපත්තු නම් දාන්නේ
කමක් නැහැ. ඔයා කොළඹ කියලා යාළ දන්නවනේ. එයාල හිතයි කොළඹ කට්ටිය නාන්න හොම කියලා. වතුර ටික සනීපයිනේ. දන්නේ. මට නම් ඔය කොළඹ පයිප් වතුර වලට වඩා මේ වතුර සනීපයි. ආ ඇත්තද? එහෙම නාගන්නයි ගොඩට වෙලා. එහෙම කොළඹ වතුරයි ගම්මේ වතුරයි දෙකක්ද? ඉතින් කොළඹ ටැප් අර ඒවා ඉන්නේ නේ තියා. නෑ ගමේ නෙන්නේ කොළඹ ටැප් අර ඉන්නේ. මම දන්නේ නෑ කොළඹ වතුරේ. ටැප් වතුරේ නාලා නෑ. නෑ ගමේ. හොඳයි යා. සරුදි දැන් මේ ගීත් මේ 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 ටෙලිනාට්‍ය තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔයා ගායනයෙන් සහභාගී වෙනවා මේ ටෙලිනාට්‍යේ. ඒක නැති වෙන්නේ කොහොමද? ඒකත් චරිත අර බලෙන් සෙන්ර වැදලා දැම්මා වගේ මේක 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 ගායනා කරන්න මොනවා කියලා දැම්මේ කොහොමද උනේ ඒක? මොකද මම දන්නේ ඇත්තට මේක ගැන. ඔව්. ඉතින් මේ චරිත වා එක එක නාට බය කරන් දෙපා. පේන් මේ චරිත හරි දැන් පේනවා චරිත. හරි දැන් කියන්නේ. මොකද මම යන්නේ? එයා ආරාධනා කරාද වාට මේක බලෙන්ම කියන්නේ නැත්තම් කොහොමද ඒ අවස්ථාව? අපි මේ ෂූට් කරන දවසේ මම හම් කරා තමයි. හැබැයි ගායනෙන් නෙල්කා තමයි ඒක සම්බන්ධ වෙන්නේ. මට හම්බෙලා නැහැ මුණ ගිහිලා නැහැ. හැබැයි ලස්සනට සිං කරනවා. ඇහුවත් ඕන කෙනෙක් නැහැ. හැබැයි ඇයි හැබැයි බොර කියනවා මගේ කටහඬ වගේ නැහැ. ඒක හරිම ලස්සන කතාවක්. ඇයි චරිත මේ මේ සනුද්‍රිය පාවිච්චි කරේ නැත්තේ ගීතය සඳහා? සනුද්‍රිගේ කටහඬට බොහොම ඇත්තටම සමානයි කටහඬ සෑහෙන සමහර විට සනුද්‍රි කියලා ඇත්තටම අපි මේ මේ ගීතය ගායනා කරන ගායිකා පිළිබඳව ගොඩක් කතා කරලා නැහැ. එයා බලන නෙල්කා මේ ගොඩක් හිතන්නේ සනුද්‍රි කියනවා කියලා තමයි. ඒක මම එහෙම ඇහුවේ. මට හිතුණා ඔයත් එහෙම හිතනවා ඇති කියලා. අවද අද දවසේ මම සනුට ආරාධනා කරා පොඩි කෑල්ලක් ගීතෙන් කියන්නත් කියලා. මම අනිවාර්යෙන් මේකට අවස්ථාව දෙනවා. අපි විවේකයකදී අපි ඒ පිළිබඳව පොඩි ස්කෝරමක් ආරම්භ කරමු. හැබැයි බලමු අපි සනුද්දී කොයි තරම් දුරට නෙල්කට සමාන වෙයිද කියලා. හොඳටම කරනවා ඒක. මම හිතන්නේ නෙල්කාගේ වොයිස් එකට සාධාරණයක් වා ප්ලේබැක් සිංගර්ට පුළුවන් තරම් සාධාරණයක් වෙන විදිහට මම කියන බලන්න. අපි මාධවීට දැනින් ආරාධනා කරමු ඇගේ දෙවෙනි ගීතය. මං නම් හිතන්නේ මේක ෂුවර් එකට වීඩියෝ එක ගැන කියන එකක් නෙවෙයි. මේකත් වීඩියෝ එකක් නේද? එහෙනම් ඒක කියමු අපි. මේ බජාරෙකට මල්ලි හිටන් වැඩ මෙලකක්
restless.